අයිබෝන් ක්‍රීඩාවට ආදරය කරන ඔබ හැමදෙනාටම 2023 ලංකා ප්‍රීමියර් ලීග් එහෙමත් නැත්නම් LPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. කණ්ඩායම් පහේ සමාජිකයින් ක්‍රීඩකයින් වෙනුවෙන් ලන්සු තැබීමේ කටයුතු මේ වන විට ලහියේ සිදු කරන ආකාරය දැක ගැනීමට හැකියාව ලැබෙනවා. අද දිනේ කණ්ඩායමක් විසින් මිලදීගත් පළමු ක්‍රීඩකයා බවට පත්ුනේ ශ්‍රී ලංකා තුන්නිරියව් ක්‍රීඩක ධනංජයද සිල්වා. බීලව් කැන්ඩි කණ්ඩායම් සහ දඹුල්ල ඕරා යන කණ්ඩායම් ධනංජය වෙනුවෙන් ලන්සු ඉදිරිපත් කිරීම කැපිපෙනන කාරණාවක් බවට පත් වුණා. කොහොම වුණත් අවසානයේ ධනංජයව තෝරාගත්තේ දඹුල්ල ඕරා කණ්ඩායමයි. ඩොලර් 76,000ක මුදලකට ඔහුව මේ වෙන්දේසියේදී අලෙවි වුණා. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන සිටියා ධනංජය සිල්වා වැඩි මුදලකට මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි වෙයි කියන කාරණාව පිළිබඳව ආකාරයෙන්ම ඒ දේ සිද්ධ වුණා. ඒ වගේමයි බොහෝ දිනකගේ අවධානය දිනා සිටි චරිත් අසලංක අද දිනේ අලවි වුණේ ධනංජයද සිල්වාට වඩා වැඩි මුදලකට. මේ ක්‍රීඩක වෙන්දේසියේදී ඇමරිකානු ඩොලර් 80,000ක මුදලකට ජෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් චරිත් අසලංකව මිලදී ගනු ලැබුවා. චරිත් අසලංක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ස්ථානයක සිටින ප්‍රහාරාත්මක පිතිකරුවෙක් විදිහට නම් කරන්නට පුළුවන්. ඒ වගේමයි ආබාධයකට ලක්ව සිට නැවත පැමිණි දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා වේගපන්දු බලෑණියේ ප්‍රධාන පුරුකක් ලෙස සටහන් කරන්න පුළුවන් දුෂ්මන්ත චමීර ඇමරිකානු ඩොලර් 70,000කට බීලව් කැන්ඩි කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. ඒ වගේමයි කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් විදිහට කටයුතු කළා. දක්ෂ පිතිකරුවෙක් කඩලු රකින්නේ කුසල් ජනිත් පෙරේරා දඹුල්ල ඕරා කණ්ඩායම විසින් අද දවසේදී මිලදී ගත්ත ඩොලර් 40,000ක මුදලකට. ඉතින් අපි සූදානම් ලංකා ප්‍රීමියර් ලීග් 2023 ක්‍රීඩක වෙන්දේසියේ තවත් අලුත්ම තොරතුරු ඔබට සමීප කිරීමට සබ්ස්ක්‍රයිබ් කරලා රැඳී සිටින්න ස්පෝර්ට්ස් සබ් අපේ කණ්ඩායම් සූදානම් ලද තොරතුරු එසැනින් ඔබට වාර්තා කිරීමට.